ඊළඟට උෂම ලග්නේ. උෂම ලග්නේ අයගේ සාමාන්‍ය රූපස්වභාවය පළල් වූ නරලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරම ලොකු බෙරන්නා වූ ශරීරයක් බෙල්ල මහතයි. මේ උෂම ලග්න අයගේ රළු ඉසකෙස් සෙම් අධිකයි. මොකද සිකුරා සෙමට අධිපති ග්‍රහයෙක් නිසා උෂම ලග්නෙන් උපන් අයට සෙම් රෝග අධිකව යෙදෙනවා. චන්ද්‍රයා හරි සිකුරු හරි හයවැන්නේ හිටියොත් ඒක බහුලවම ලෙස යෙදෙනවා. ගති ගුණ ගැන කතා කරොත් සිකුරුට හිමි උෂම ලග්නෙන් උපන් අයට අය කෞතුක දේවල් වලට ප්‍රිය කරනවා. ලේසියෙන් ජීවත් වීමට සිතනවා. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට කටයුතු කරන අය හිතේ සබාගෙන ඉන්න හරි පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. යමක් රහසක් වුණත් හිතේ තබාගෙන ඉන්න දක්ෂයි. අනුන්ට නොකිය ඉන්න එහෙම රහස් රකින්න පුළුවන්. අනුන්ට තේරුම් ගන්න බැරි গুপ্ত ගති තියෙන අය තමයි මේ උෂම ලග්නකාරයෝ කියන්නේ. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ලෞකික දේවල් වලට බොහෝ සුපරක්ෂාකාරී වෙනවා. සිකුරා වගේම වෛවාරන්ත ඇඳුම් පැළඳුම් වලට බොහෝ වියදම් කරනවා. ඒවට මැලිකමක් දක්වන්නේ. පොළවට හිත, බැවීමට හිත, මල්ලවීමට හිත සමස්තයක් වශයෙන් ගත්තොත් මේ උෂම ලග්නකාරයෝ අතින් යම්කිසි දෙයක් හිතෙව්වොත් මල්ලෙන ගහන්නම් අධික මල්ලෙනවා, gediena ගහන්නම් අධික gedienawa, අල බහින જાතියන ලොකුවට අල බහිනවා. උෂම ලග්නයට ඒක හරියට ඒක බලපානවා. අපිට හිතා ගන්නත් බැ කොහොමද මේ වගේ දේවල් වෙන්නේ කියලා. නිකන් මයිඔක්ක වගේ ලියක් මෙයා වීසි කරත් ඇති ඒක මුල්ලල්ලා පෙරෙලා අල බහින. උෂම ලග්නකාරයෝ ඒක ඇති ලක්ෂණ තියෙනවා. සෙනසුරු උෂම රාශියේ ඉන්නට ඒක තියෙනවා. සිකුරු උෂම රාශියේ ඉන්නට ලොකුවට ඒක තියෙනවා. කඩිසර කමක් නෑ. සාමාන්‍ය උෂම ලග්නකාරයෝ ඉතර කඩිසර අය නෙමෙයි කියලා තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. දුර්වලකම හැටියට පෙන්වා දෙන්න පුළුවන් තරමක ලෝභකම, සැප පහසුවට ඕනවට වඩා ආස වීම, ජය ගැනීමට තිබෙන ආසාවන්. එම නිසා සතුරන් නැති වෙනවා, නඩුමගිට බසින්න සිද්ධ වෙනවා. අන්තිමට රෝග පීඩා අතින් ගත්තම උෂම ලග්නකාරයෝන්ට සියලු සෙම් රෝග පහසුවෙන් සෑහෙදෙනවා. 20ක කියන එක අනිවාර්යයෙන්ම හැදෙන්න බලනවා. ප්‍රවේසම් වෙන්න ඕන. ඔළුවේ, බෙල්ලේ හා පපුවේ රෝග ඇති වෙනවා. උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් රෝග ලේසියෙන් සෑහෙදෙනවා. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම, ලේ අඩුකම නිසා මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ලේනහර පිපිරීම, පණ නැතිම ආදී රෝග සෑදෙන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන. උෂමයෙන් උපන් අයට පච්චගල් පැලඳීම ඉතාම යහපත්. මම මගේ අත්දැකීමක් තියෙන අවුරුදු 34ක පච්චගල් කියන්නේ ලංකාවෙන් හම්බෙන ගල් జాතියක්. ඒ ගලට වඩා ආත්පසින්ම එමරල් කියන අප්‍රිකාවෙන් ගෙන්නන මණික පැලඳීම තුලින් ගොඩක් සුබඵල ලබන්න පුළුවන් කියලා, ධනය අතින් ආර්ථික අතින් ඉහළට යන්න පුළුවන් කියලා අපිට ඔප්පු වෙලා තියෙනවා. පච්ච කියන්නේ මේ තෝරමල්ලි කියන මණිකට ගොහම ගණන් අඩු මණික කොළපාට ලංකාවේ තියෙනවා. බහුලව තියෙන මණික් වර්ගය මිල අධික නැහැ. නමුත් එමරල් කියන මණිකක් ගත්තොත් කැරට් එකක් සාමාන්‍යයෙන් ලක්ෂය පැනලා යනවා. එහෙම දෙයක් පළඳිනවා නම් මේ උෂම ලග්නෙන් උපන් අයට තමන්ගේ බලාපොරොත්තු වෙන ආර්ථික තත්ත්වයට වඩා දෙගුණ තෙගුණයකින් ඒ තත්ත්වය වැඩි කරගන්න පුළුවන් මිල මුදල් අතින්. තෙරුවන් සරණයි.